මෙවන විට 1500ක්ම වූ මරණ සංඛ්‍යාවක් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ කියන දෙපාර්ශවයෙන්ම ගාසා තීරය ආශ්‍රිතව වාර්තා වෙනවා. සම්පූර්ණ ගාසා තීරය වටකර මෙවන විට සම්පූර්ණයෙන්ම ගාසා තීරය විනාශම කර දමන තරමටම දරුණු ප්‍රහාර එල්ල කර අවසන්. එවැගේම බටහිර යුර වසාදමා තිබෙනවා 128කට ආසන්න පලස්තීන ජාතිකයන් රැඳී සිටිනවා බටහිර යුර ආශ්‍රිතව ඒ ප්‍රදේශ ආශ්‍රිතව මේ ආකාරයෙන් යකඩ බැරක්ක යොදා සම්පූර්ණයෙන්ම බේවෙද්දී බටහිර යුර වසාදමා තිබෙනවා මේ සියලු දේත් එක්ක බලන විට බෙන්ජමින් නෙතන්‍යාහු කියන උපක්‍රමික පාලකයා ඉල්ලීමක් කරනවා යුනිටි ගවර්න්මන්ට් එකකට यूनिटी गवर्नमेंट अतिवेन्न हेतु तमाय मेवन विट बरपतल अर्बुदयाक देशपालनिक अर्बुदयाक इश्रायले तुल पीबी देमीन तिबुना विशेषेन्म अधिकरन क्रियावलिय संबंधेन गात नीति प्रतिसंस्करण व्यवस्थाव संबंधेन गात तम तीन्दु तीरनत्तेक इश्रायल जनताव पारट बैस दवंत विरोधेक नियलुना එනිසා බෙන්ජමින් නෙතන්‍යාහුගේ පාලනය යම්මා කාර්යයක අභියෝගයකට ලක්ව තිබුණු අවස්ථාවකදී තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඒ නිසාම මේ ප්‍රහාරය සිදු වී පැය කිහිපයක් යන විටදී ඔහු ආරාධනා කරන ලැබුව විපක්ෂයේ කණ්ඩායම් වලට සෑවුම් එකතු වෙලා යුනිටි ගවර්න්මන්ට් එකක් එකතු වෙලා ආණ්ඩුවක් හදමු කියන කාරණය. ඒත් එක්කම අනෙක් පසෙන් ඇතිවන ප්‍රශ්නය තමයි සමස්තයක් විදිහට අප දන්නවා මේ මොහොත වන විටදී ඉරානය වැනි රාජ්‍යයන් පිළිබඳ ඇමරිකා එක්සත් ජනපදයේ දැඩි අවධානයකින් පසුවනවා. මක්නිසාදත් ඉරාන ක්‍රියාවලිය යුක්‍රේන රුසියා යුද්ධයේදී පවා ඔවුන්ගේ භූමිකාවන් පිළිබඳ ඉතා සමීප අධීක්ෂණයක් මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සිදු කරනවා සහ ඉරානය නිරන්තරයෙන් මුහුදු ආශ්‍රිත වුවත් ඇමරිකානු යාත්‍රාවලට පවා සිදු කරනු ලබන ඉතාමත් නොබියව කරන අනතුරු ඇගවීම් සහ මැදිහත් වීම් තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානය පිළිබඳ සිටින්නේ දැඩි මතයක මේ වන විට. මේ සියලු කාරණා ඒකාබද්ධ කරගත් විටදී ඊශ්‍රායල කියන්නේ ඉතාමත්ම සූක්ෂම දවැන්ත ලෝකයේ බුද්ධි සමුදායක් පවතින රාජ්‍යයක්. මොසාඩ් එක ගත්තත් ඒ වගේම තමයි ඔවුන් සතුව පවතින ආව යුද ශක්තිය, ඔවුන් සමගින් පවතින ඔත්තු සේවා හොඳම උදාහරණය තමයි පලස්තීන භූමියේ හමාස් සංවිධානයට අයත් වුණු ඉලක්ක වෙත තනියම ගමන් කරලා ඒව පුපුරවාහර විනාශ කර අවසානයේදී යලිත් වතාවක් ඊශ්‍රායලයට පැමිණෙන්නට තරම් දක්ෂ වුණු ඔවුන්ගේ සටන්කරුවන් සිටියා. ඒ වගේම ඉරානයේ අභ්‍යන්තරයේ පුපුරවාහරින්නට ඉරාන න්‍යෂ්ටික විශේෂඥයන්ගේ ජීවිතවලට හානි කරන්නට පවා ඊශ්‍රායලික අභ්‍යන්තරික රහස් ක්‍රියාවලින් දියත් කරපු රාජ්‍යය. ගොඩබිමින් මුහුදෙන් වතුරෙන් මේ අහසින් මේකෙන සෑම අංශයකින්ම දරුණු ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කරන විටත් මේ පිළිබඳව කෙලෙසද ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාවන් දැනුවත් කිරීම සිදු නොකළ සිටියේ. ඊශ්‍රායලයේ පැත්තකින් තිබ්බොත් ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයටම මේ ආකාරයෙන් බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය කරන ලබන රාජ්‍යයක්. ඇමරිකා එක්සත් ජනපදයට මේ පිළිබඳ කිසිදු තොරතුරක් ලැබුණේ නැද්ද? අන්න ඔය කියන ප්‍රශ්න ටිකට තාමත් අපට පිළිතුරු හම්බ වුණේ නැහැ. මොකද මේසා දවැන්ත විහාරයක් එල්ල කරන්නට තරම්ම උණු හැකියාවක් ගොඩ නැගුණේ කෙලෙසද කියන ප්‍රශ්නය පැහැදිලිව මේ වන විට මතුවෙමින් පවතිනවා. ඒ නිසා ජාත්‍යන්තර මාධ්‍ය කුමක් පතු කළත් බෙන්ජමින් නෙතන්‍යාහුගේ දේශපාලන සංකූලතාවය සමතේකටපත් කරන්නද එවැගේම ඇමරිකා එක්සත් ජනපද කඳවුරට වුණු ඉරානය වැනි පාර්ශවයන්ට යම් ආකාරයක පීඩනයක් එල්ල කිරීමට මේ ප්‍රහාරය ඇතුළත කතාවක් තිබුණාද කියන දේ පිළිබඳ මේ වෙද්දී ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් යම් ආකාරයක සැකසංකා මතු කරනවා. අද වෙන විට ඊශ්‍රායල අභ්‍යන්තරික දේශපාලන ගැටලුව රට අභ්‍යන්තරයේ පවතින යුද වාතාවරණය නිසා සමතපත් විය අවසන්. ඒ නිසා මෙය බෙන්ජමින් නෙතන්‍යාහු දැන සිටියාද? දැන සිට මේ විශාල විනාශයක් වෙන්නට ඉඩ හැරියාද? හමාස් සංවිධානය මේ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරය ඇතුළු සමස්ත කලාපයම විනාශ වන බව දැන දැනත් මෙවැනි ප්‍රහාරයකට ගියාද? ඉරානය වැනි රාජ්‍යයන් මේ මොහොතේදී ගන්නා ප්‍රතිපත්තිය ඒ වගේම ඉරානයත් හා බද්දව හමාස් සංවිධානයට සහයෝගය ගන්නා රාජ්‍යයන් මේ වෙලාවේ දරන ප්‍රතිපත්තිය කුමක්ද මේ කියන ප්‍රශ්න ටික අපිට තාමත් තෝරා ගන්නට අපහසුයි.